මෙරට ක්‍රියාත්මක දහනවේ 90 හදිසි ඇමතුම් අංකය හා සම්බන්ධ විය හැකි සුවසරිය ගිලන්රථ සේවාව ඩිජිටල් තාක්ෂණය නොමිලේ උපයෝගී කරගනිමින් නොමිලේ සේවා සපයන ලොව උසස් ගිලන්රථ සේවාවක් ලෙස ලෝක බැංකුව මගින් හඳුන්වා දී තිබෙනවා. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ නියෝජ්‍ය සභාපති මාටින් බ්‍රේසර් ලෝක බැංකුවේ නිල වෙබ් අඩවිය වෙත සුවසරිය පිළිබඳ වාර්තාවක් ගොනු කර ඇත්තේ දකුණු ආසියාවේ දුප්පත්කම තුරන් කිරීමේ තේමාව යටතේ. එම වාර්තාවේ දැක්වෙන පරිදි 2016 වසරේදී සුවසරිය ගිලන්රථ සේවාව මෙරටට හඳුන්වා දී පසු මේ දක්වා මිලියන 1.8ක ශ්‍රී ලාංකිකයින් 1990 සුවසරිය ගිලන්රථ සේවාව සමග සම්බන්ධ වී තිබෙනවා. එමෙන්ම ඇමතුමක් හා සම්බන්ධ වී සාමාන්‍ය ලෙස විනාඩි 12ක කාලයක් ඇතුළත ගිලන් වූ පුද්ගලයා ආසන්නයේ පිටි රෝහලක් වෙත හෝ සත්කාරක මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට සුවසරිය සමත්ව තිබෙනවා. එය ලොව ගිලන්රථ සේවාවන් අතර වේගවත්ම ප්‍රතිචාර දක්වන සේවාවක් බවට සුවසරිය නම් කර ඇති බවයි ලෝක බැංකුව වාර්තාව මගින් පෙන්වා දෙන්නේ. 2018 වසරේ විශේෂිත පාර්ලිමේන්තු පනතක් මගින් නිදහස් පෞද්ගලික සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන රජයේ ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමෙන් පසු සුවසරිය ගිලන්රථ සේවාව වඩාත් කාර්යක්ෂම වූ බවද ලෝක බැංකුව වාර්තාව මගින් පෙන්වා දෙනවා. ආරම්භයේදී ඉන්දිය රජයේ ප්‍රධානයක් ලෙස ක්‍රියාත්මක වූ 1990 සුවසරිය ගිලන්රථ සේවාව දැන් පවත්වාගෙන යනු ලබන්නේ ලක් රජය විසින්. ඒ සඳහා පෞද්ගලික අංශයේ ප්‍රධානයන්ද යොදාගෙන ඇති අතර අනුග්‍රහකත්වයන්ද අපේක්ෂා කරනවා. දකුණු ආසියාවේ විප්ලවකාරී ඩිජිටල් සෞඛ්‍ය සහ හදිසි සේවා ව්‍යාපෘතියක් වන සුවසරිය සංවර්ධනය වෙමින් පවතින රටවල ඒ සඳහා පුරෝගාමිත්වයේ සපයන බවද ලෝක බැංකුව සඳහන් කරනවා. මුලදී නාගරික ප්‍රදේශවල පමණක් ක්‍රියාත්මක වූද අද සුවසරිය 1990 හදිසි ගිලන්රථ සේවාව වෙත ලැබෙන ඇමතුම් ප්‍රමාණයෙන් 63%ක්ම ග්‍රාමීය ප්‍රදේශවලින් ලැබෙන ඇමතුම් වීම විශේෂත්වයක්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.